වැඩමවාදාළ හාමුදුරන් වහන්සේගෙන් අවසර මෙහෙණින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි ශීලවතී සෙවන භාවනා මධ්‍යස්ථානයේ බදාදා දිනයක සෑම බදාදා දිනයක පාසාම පවත්වාගෙන එනු ලැබූ හුදකලා භාවනා දිනය අද දවසටත් එදිලා තියෙනවා. මේ සෑම දිනාම මේ දිනේදී උත්සාහවන්ත වෙන්නේ ඒ තමන් පුරුදු වුණු භාවනාව නිස්සද්දව තනියෙන් සිදු කරගෙන යෑමයි. අපි හැමදාම දිගින් දිගටම මතක් කරා භාවනා මධ්‍යස්ථානයක කරන කතාවක් ඉදිරි කරන කතාවක් නෙවෙයි, ඔෆිස් එකක නෙවෙයි, වෙනත් තැනක නෙවෙයි, බස්සවල් ටිකේ නෙවෙයි, භාවනා මධ්‍යස්ථානයකදී කරන කතාව හත්වෙනි අකුසලයට වැටෙනවා කියන එක. රාත්‍රි අකුසලයේ කියන්නේ සම්පප්පලාපය. සම්පප්පලාපය කියෝපු අය දැන් අවුරුදු 4-5 මෙහෙම භාවනා කරලා තියෙනවා. ඒ අයගේ දියුණුවක් ගන්න බෑ. මොකද භාවනාවේ ආරම්භයේ තියෙන්නේ සබ්බ පපස්සා කරණං ගුණය. සියලු පව් දුරු වෙන්නේ නැතුව භාවනාවක් නෑ. එතකොට සම්පප්පලාපය අකුසලය නම් සියලු පව් දුරු වෙන්න විදිහක් නෑ කතා කරන කෙනා. භාවනා මධ්‍යස්ථානයේ කතා කරපු හැම කෙනාටම භාවනා කරාට ආනිසංස විදිහට ලැබෙන්නේ වයසට යෑම පමණයි. මොකද එහෙම නොවුණොත් බුදුහාමුදුරුවන්ගේ දේශනාව බොරු වෙන්නේ. කතා කරලා සබ්බපාපස්සා කරණං ගුණේ ගන්න පුළුවන් අය ඉන්නේ ලංකාවේ ඉන්නේ උපාසකම්මල විතරයි. එහෙම හිතාගෙන ඉන්නේ ලංකාවේ උපාසකම්මල විතරයි. දැන් මේක නොදන්න අයට අපි නොයෙක් විදිහට කියා දුන්නා මේක නොකර භාවනා කරන්න කියලා. මොකද භාවනා කරාට ඒ කරන කාලයේදී වැඩෙන ටික දියුණු වෙන්න විදිහක් නැහැ අර අකුසලයේ හින්දා. හත්වෙනි අකුසලයේ තියෙන්න නම් නවවෙනි අකුසලයයි අටවෙනි අකුසලයයි තියෙන්න ඕනේ. අවිද්‍යා හෝ ව්‍යාපාද නැතුව සම්පප්පලාප වචන විහි වෙන්න බෑ. අවිද්‍යාව ව්‍යාපාදයේ තියෙන තැන තියෙන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. ඒක නිසා මේ සියලු පව් දුරු කරගන්න නැතුව මිත්‍යා දෘෂ්ටිය අහක් කරගන්න බෑ. යටපත් කරගන්න බෑ. දැන් ওই කාරණේ නොඑක් භාෂාවකින් නොඑක් ආකාරයකින් කියා දුන්නා. කියා දීලා ඒක කරගන්න සබ්බවපස්සා කරණං ගුණේ තියෙන කෙනෙකුට විතරක් සමත කමටහනක් හෝ විපස්සනා කමටහන වැඩෙනවා. නැත්නම් වැඩින්නේ. ඒක කමටහනකින් නෙමෙයි සබ්බවපස්සා කරණං ගුණේ ලබාගන්නේ චර්යාවෙන් හැසිරීම. මේ හැසිරීම දන්නේ හින්දා බුදුහාඳුරෝ විද්‍යාචරණ සම්පන්න ගුණේ යුක්තයි. මේ සබ්බවවස්සා කරණං ගුණිය නැති තැනක සතිපට්ඨානයක් වැඩින්නෙත් නෑ, සමත භාවනාවක් වැඩින්නෙත් නෑ. ඒතකොට ඒ පිළිබඳව ලෝකයේ තියෙන වර්තමාන සමත ගුරුකුල කරන දේවල් මං කියා දුන්නා. මේ වැඩි නවත්තලා භාවනා කරන්න. ඉන්දියාවේ වගේ එක ගත්තොත් සමත භාවනාවල කිසිම ගුරුවරේ මාස 3ක් කටහලවන්නේ නැතුව ඉන්න බැරි කෙනෙකුට කමටහන් දෙන්නේ. ඉස්සෙල්ලා පුරුදු කරන්නේ කතා නොකර මුනිවත රකි. එහෙම අදක්ෂයට කමටහන් දෙන්නේ. එතකොට සෑම ප්‍රබලම ඉරිසිවරයෙක් වුණත් අවුරුද්දකට මාසයක්වත් මුනිවත රකිනවා. මොකටද? තමන් පවත්වාගෙන පුහුණු කරවූ භාවනාව අකණ්ඩව ගෙනියන්නේ. ඒක ලංකාවේ උපාසකම්මල්ලට විතරක් කතා කරලා භාවනා දියුණු වෙලා මාර්ගඵල ලැබෙනවා. ඒක මේක වෙන්න බැරිද? මොකද අභවස්ස කරණං ගුණේ පුහුණු නැති අයට කොහොමද කුසල සුඛ සම්පදා ගුණේ පිහිටන්නේ? පිහිටන්න බෑ. පිහිටනවා කියලා හදාගත්තොත් බොරුවක්.
එතකොට මේ පිළිබඳ දැනුවත් කරපේක දැනුවත් කිරීම පමණක් නෙවෙයි මේ සබ්බපාපස්ස අකරණං ගුණේව රඳවා ගන්න සුදුසු චර්යාවක් හදා ගන්න තමයි මේ හුදකලා භාවනා දිනයක් යොදලා තියෙන්නේ. එතකොට ඒකේදී අඩු ගන්න කතා නොකර ඉන්න පුරුදු වුණත් අනාගතේ භාවනාවක් දිනු කරගන්න යාට උදව්වක් වෙනවා. එහෙම නැතුව අද දවසේ ඇවිදින් කතා කරොත් ඉන්නේ ඇයටත් කරන ඒ තමන් අනිත් අය දිනු කරගන්න භාවනාවට කරන හානියක් නිසාවෙන් විපාක වශයෙන් තමන්ට භාවනාව දිනු වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දෙපැත්තකටම අහුවෙච්ච පිරිසින් මේ දේවල් පිළිබඳව දැනුවත් වෙලා ධර්මයේ දැනගෙනම භාවනා කරනවා නම් තමයි සාර්ථක ප්‍රතිඵල තියෙන්නේ. නැත්නම් හැමතැනම නිකම්ම නිකං කාලය අහක දාපු ක්‍රමයක් වෙනවාමයි. ඒ වෙනුවෙන් අපි දැන් අර පොයි දවසේ ওই විදිහටම නිස්සද්දෝ භාවනා කරන්න උදකලා භාවනා දිනයක් පන්සලක හදාගන්න බෑ. පන්සල වල කටයුතු කරනවා මොකද භාවනා කරන අය විතරක් නෙමෙයි පන්සලක දායකයෝ විවිධය ඉන්නවා කුඩා ළමයි ඉන්නවා. එතකොට ඒකට තියෙන්න ඕනේ පරිසරයේ පන්සලේ තිබුණේ නැත්නම් ඒක හානියක්. ඒක නිසාවෙන් අර තිරත්න කියන ශාලාව කොයි දවසට අපි වෙන් කරලා ඒකේ කැමැති අයට අයිබයි අර වගේ බොරු කරපු අය යන්න එපා විපාක විතරයි හම්බේ. බොරු කරන්න යන්නත් එපා. මොකද අනික් අයට ගන්න හානිය නිසාවෙන් තමන් නොදැනුවත් අකුසලයකට වැටිලා ඒ අකුසලයේ විපාක මේ ජීවිතේම ලබන්නේ. ඒක හින්දා කවුරුවත් තනියෙන් භාවනා කරන්න බැරි නම් ඒ පොයි දවසට තිරත්න ශාලාවට යන්න එපා. කතා කරන්න එක දවසක් කතා කරන්න නැතුව ඉන්න බැරි නම් යන්න එපා. මොකද හේතුව තමන්ට ප්‍රතිවිපාක ලැබෙන. අනුන්ට කරන අනුන්ගේ භාවනා කඩාකප්පල් කරන පාපේ. දැන් මෙහෙදිත් එහෙම වෙනවා. දැන් ඒ ටික මතක් කරලා දුන්නේ හැමදාම මතක් කරන දෙයක්. නමුත් හැමදාම හැදෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට කවදා හරි ඒක විපාකේ මේ ජීවිතේ වෙන ලබන්න හම්බේ. මොකද්ද විපාකය? කොච්චර කරත් දිනු වෙන්නේ නැහැ භාවනා. ඒක සාර්ථක වෙන්නේ නැහැ. නිකන් ඔහි කරන දෙයක් බවට හැරෙයි. ඵලයක් නැහැ. එච්චරයි තියෙන විපාක. වෙන්න තු අපාය යන විපාකයක් නන් නෙවෙයි ඒක. අපාය යනවා නම් පස්පව් කරන්නේ. ඉතින් අරක අපාය ගියට වැඩිය හපා. අපායේ යන්නේ කන්නේ නැතුණා වගේ නෙමෙයි දැන්. බුදුහාමුදුරන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න බැරි වෙයිම ඊට වැඩිය දරුණුයි. ඒ හින්දා ධර්මයක කරන ගනුදෙනු බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ධර්මයේ බුදුහාමුදුරෝ නිවන් දකින්න දුන්නට බුදුහාමුදුරෝ පෙන්නනවා ධර්මයේ සර්පය. සර්පයෙන් හින්දා ධර්මයේම හපා කනවා පෙලක්කයි. නිවන් මාර්ගය කියලා බොරුවම කරන ප්‍රවට් වංචාවම කරන. එතකොට ඒ ගණයට වැඩියෙන් වැටෙන්නේ උපාසක උපාසිකාව. මොකද ධර්මයේ ඉගෙන ගන්නත් නැහැ. දන්නේත් නැහැ. කොහෙන් හරි අහුලගෙන අර බොරුව කරලා වයසට යනවා. ආට හරි රැවටිලා වයසට යනවා. ඒක නිසාම පරිස්සමෙන් භාවනා කටයුතු කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. අකුසලයේ දැනගන්න ඕනේ, කුසලයේ දැනගන්න. ඒ සඳහා අවශ්‍ය ධර්මකාරණා විශාල ප්‍රමාණයක් සූත්‍රානුසාරයෙන් අපි පැහැදිලි කරලා දීලා තිනෝ. දැන් ඊට අමතරව මේ ස්ථානයේදී මාස කීපයක ඉඳලා ඔය සබ්බපාපස්ස අකරණං ගුණය කුසලස් උපසම්පදා ගුණයයි මේ දෙක සබ්බපාපස්ස අකරණං ගුණය ලැබෙන්නේ භාවනාවකින් නෙවෙයි චර්යාවකින් හැසිරීමකින් ශීලයකින්. කුසලස් උපසම්පදා ගුණය ලැබෙන්නේ සම්පූර්ණ භාවනාවකින් මිසක් ආමිෂ පින්කමකින් හෝ චර්යාවකින් නෙවෙයි. හැසිරීමකින් නෙවෙයි. පුහුණු කරන ලද සමත හෝ විදර්ශනා භාවනාව. එතකොට සචිත්ත පරියෝධපණං ගුණය චර්යාවකින් ලැබෙන්නේත් නැහැ, ආමිෂ පින්කමකින් ලැබෙන්නේත් නැහැ, සමත භාවනාවකින් ලැබෙන්නේත් නැහැ. ලැබෙන ඒකායන ක්‍රමය සතිපට්ඨාන භාවනාව පමණයි.
එතකොට සචිත්ත පරියෝධපණං ගුණය එක මොහොතක් පැවතුනොත් එයා ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා. ශේක පුජ්‍යලයක් වෙනවා. ශේක කියන්නේ රහතන් වහන්සේ බවට හැරෙන සංසාර විමුක්තියට පුහුණු වෙන්නේ වෙනවා. දැන් අර දෙතිස් කතා කර කර භාවනා කරන්න උත්සාහ ගන්න කෙනා එහෙම ශේක කියලා කියන්නේ. මොකද පුහුණු වෙන්නේක්වත් නෙවෙයි. ශේක කියන්නේ පුහුණු වෙන්න. මොකද්ද පුහුණු වෙන්නේ? සංසාර විමුක්තිය. ඒතර පුහුණු වෙන්නේ බවට හැරෙන්න නම් අර සියලු බුදුරයන් වහන්සේලා දේශනා කරපු ගුණ තුනම ලබා ගන්න ඕනේ. ගුණ තුනෙන් අන්තිම ගුණය මොහොතක් ලබා ගත්තා ශේක වෙනවා. හැබැයි අන්තිම ගුණය මොකද්ද? සචිත්ත පරියෝධපන. වර්තමාන අරමුණක සතිය පැවතී. මේක මොහොතක් ගන්න අර සබ්බපාපස්සාකරණං ගුණය සෑහෙන කාලයක් පුරුදු වෙලා තියෙනවා. ඒක මොහොත සබ්බපාපස්සාකරණං ගුණය මොහොතක් ගත්තට මේක හරියන්නේ නැහැ. දවසක් ගත්තට හරියන්නේ. එයා දීර්ඝ කාලීනව තෝරාගත්තේ කාලයක මේ ගුණය පුහුණු වෙලා තියෙනවා. ඊට පස්සේ කුසලස උපසම්පදා ගුණය මොහොතක් ගත්තට හරියන්නේ. ඒකත් අතැඹුලක් වගේ Tamanට පුරු වෙනකන් කුසල සූප සම්පදා ගුණය පුරුදු වෙන්න ඕනේ. අවිද්‍යාව ව්‍යාපාද දෙක යටපත් කරලා පුරුදු වෙන්න ඕනේ. නැත්නම් අකුසල් 10 යටපත් කරලා පුරුදු වෙන්න. ඒතර අකුසල් 10ම යටපත් වෙච්ච තැන කුසල සූප සම්පදා ගුණය. එක අකුසලයක් හරි එක්ක අවිද්‍යාව ව්‍යාපාදයේ තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. එතකොට එක අකුසලයක් කොහෙදියක් තියෙන්නේ? අකුසල් දෙකක්වත් අනිවාර්යෙන් අවම වශයෙන් තියෙනවා. ඒ වෙන්නේ එක්කෝ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියත් එක්ක අවිද්‍යාව කියන එක නැත්නම් මිත්‍යා දෘෂ්ටියත් එක්ක ව්‍යාපාද. ඔන්නෙම අමිත්‍යා දෘෂ්ටිය නැතුව යනවා අවිද්‍යා ව්‍යාපාද දෙක යටපත් වුණා. එතකොට අවිද්‍යා ව්‍යාපාද දෙක යටපත් වෙච්ච තැන කුසල සුප සම්පදා ගුණය තියෙනවා කියලාත් මං කිව්වා. කොහොම හරි අකුසල 10 යටපත් වෙච්ච තැන කුසල සුප සම්පදා ගුණය තියෙනවා. අන්නේ ඒක පවත්ව ගන්න අද වගේ දවසක මේ උදකලා භාවනා දිනයක කමඨහනක හැසිරිය යුතුමයි. කාලයක් ගන්න කිව්වා. ඒ කමඨහනත් සමත කමඨහනක් වුණාට කමක් නැහැ. නමුත් සමත කමඨහනෙන් ලැබෙන්නේ කුසල සුප සම්පදා ගුණය විතරයි. සචිත්ත පරියෝධපණං ගුණය ලැබෙන්නේ. එහෙනම් විදර්ශනා සතිපට්ඨාන කමඨහනක් වැඩුවොත් දවසේම අපි දන්නේ නැතුව අපිට අවශ්‍ය ප්‍රමාණයට කුසල සුප සම්පදා ගුණය පිහිටියාට පස්සේ ඉබේම යනවා සචිත්ත පරියෝධපණ ගුණයට. එතකොට සචිත්ත පරියෝධපණ ගුණයට පැමිණුනොත් මොහොතකට කවුරු හරි ශ්‍රාවකේ එයා ශේක කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එයා නිවන් දකින්න පුහුණු වෙන කෙනෙක්. ඒක කියන්නේ ශික්ෂාකාමී කියන එක. එතකොට එහෙම නැතුව සබ්බපාපස්සා කරණං ගුණේ තිබෙනවා තියෙන පුජ්‍යලයා ශේක නෙවෙයි. සමත භාවනා කරලා රූපාවචර අරූපාවචර ධ්‍යාන තිබුණා ශේක නෙවෙයි. ඒ කියන්නේ කවදාවත් මෙන්න මේ පුජ්‍යලයෝ ශේක වෙලා නැහැ මේ ශාසනයේ. බෝධිසත්වයන්ගේ ගුරුවරු වන බුද්ධකාරාම පුත්‍ර කවදාවත් ශේක තත්ත්වයට පත් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒ වගේම ආලාර කාලාම ශේක තත්ත්වයට පත් වෙලා නෙවෙයි මරණයට පත් වුනේ. ශේක නෙවෙයි. නමුත් බුද්ධකාරාම පුත්‍ර හෝ ආලාර කාලාම කියන දෙන්නගේම සාක්ෂි තියෙනවා. මරණ මොහොතේ සබ්බපාපස්සකරණං ගුණේ හා කුසල සුප සම්පදා ගුණේ තිබුණා. කුසල සුප සම්පදා ගුණේ තියාගෙනමයි මැරුණේ ආලාර කාලාම උද්දකාරම් පුත්‍ර. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? බ්‍රහ්ම ලෝකේ උපදීන. එහෙනම් කුසල සුප සම්පදා ගුණේ තියාගෙන මැරෙන කෙනා උපදින්නේ ආම ලෝකේ නෙවෙයි. බ්‍රහ්ම ලෝකේ. එතකොට කුසල සුප සම්පදා ගුණය අරගත්ත කෙනා මැරෙනකොට තිබුණේ
කුසලස උපසම්පදා ගුණය නෙවෙයි නම් සබ්බපාපස්සකරණං ගුණය නම් එයා බ්‍රහ්ම ලෝකෙ ඉපදින්නේ. එයා අපි වගේ කාම ලෝක. හැබැයි සබ්බපාපස්සකරණං ගුණය තිබිලා මරණ මොහොතේ තියෙන ඕනම මිනිස්සේ සතර අපායේ උපදින්නේ නැහැ. ඊගා ජීවිතේ. ඒ සතර පාය උපදින්න නම් පාපේ තියෙන්න ඕනේ මරණ මොහොතේ. එතකොට දැන් ඔය පල්හැලි ගියෝ නැහැට මොකද වෙන්නේ? ඒක පාපේ කියලාවත් දන්නේ නැත්නම්. පල්හැලි ගියවන් බැරුව ඇඳේ මැරෙන්න නේද වෙන්නේ? ඒකට අසහනේ හැදිලා නේද මැරෙන්නේ? ඇයි ඒක ගුණයක් කියලානේ සලකන්නේ? එතකොට මේක බය මේක ධර්මයේ සරපේ කියන කතාව තේරෙනවද? එතකොට ඒකට පුරුද්දක් නැහැ. ඉතින් මේ தත්ත්වයේ උඩ ඒවට පුහුණු විය යුතුමයි නිකන් සුදුරිදි පෙරවගෙන රට පුරා ඇවිද්දා කියලා කිසි වැඩක් වෙන්නේ නැහැ කාටවත්. මේ ධර්මයේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩයේ සැබෑ ලෙස දැනගන්න ඕන. බාගෙට දැනගෙන යන්න බෑ කාටවත්. කොහේ හරි ඉර වෙනවා සරපේක් වෙනවා. ශීලයක් භාගයට දැනගත්තා සර්පය වගේ. සමාධිය දැනගත්තා සර්පය වගේ. ඒකනේ දැන් හුවන් වෙච්ච අය ගහක් ගලක් ගානින්. මොකද ධර්මයේ භාගයට දැන. ඒගොල්ලන්ට හිතන්නේ මේක තමයි හුවන් වෙනවා. ඒගොල්ලෝ ළඟ අඩු ගන්න තියෙද සබ්බ පාපස්සකරණං ගුණය. ඒකවත්. ඒකවත් නැහැ. ඉතින් ඔන්න ඔය වගේ මුලාවකට ධර්මයේ විකෘති වුණොත්පත් වෙනවා. ඒක අහවලා නම්පත් වෙලා අපි අහු වෙලා නැහැ කියන එකේ ඉන්න බෑ කාට. තමුණුත් අහු වෙන. නැහැ කියන කෙනා අහු වෙන. අපි නම් එහෙම නැහැ කියලා හිතන කෙනා අහු වෙලා ඉවරයි. ඒක නිසාවෙන් භාවනා කරනකොට අර හුදකලා ස්වરૂපයේ අමතහණී වර්තමාන ආරමුණේ වැඩිපුර ගත කිරීම අනිවාර්ය දෙයක් කියලා සලකලම කරන්න ඕනේ. ලැජ්ජ වෙන්න ඕනේ. ඊට මොහොතක් අමතහන්නේ නැති අවස්ථාව ගැන ලැජ්ජාව බය ඇති වෙන්න ඕනේ. ඒක තමයි හිරියොතක් කියන්නේ. නේද? අඩි දෙකක් සක්මන් කරලා ඊගාවට කතා කරන එක හිරියොතක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණ නෙවෙයි. හිරියොතක් නැති අයගේ ලක්ෂණ. ඉතින් ඔන්න ඒ වගේ තමන් නොදන්න උගාජ්ජාති මේක ඇතුලෙන් වෙලා තමන් බොරුවට කාලේ අහක දාපු රංගපාන නළු නිලිය බවට හැරෙනවා. ඒක හැමදාම මම මතක් කරන දෙයක්. අමතහනේ මෝඩයා වගේ ඉන්න කාල හරියට ඉන්න කාලයක් තියද එතෙන්දි සාර්ථකයි. දැන් අර සත්‍යත්‍ය පරියෝධපණං ගුණය ලැබුණොත් ශේක පුජ්‍යලේ බවට හැරුණම ඒ ශේක කියන පුද්ගලයා ළඟ සම්මාදිට්ඨිය පිහිටපු දනක් තියෙන හින්දා සම්මාදිට්ඨි ලාභී කියනවා. සම්මාදිට්ඨිය තුලින් සංසාරයක් හදන්නේ නැහැ. නමුත් සම්මාදිට්ඨි ලාභියා සංසාරයක් හදන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. සම්මාදිට්ඨිය පවතින වෙලාවේ සංසාරයක් හදන්නේ නැහැ. සංසාර විමුක්තිය තියෙනවා. නමුත් ශේක පුද්ගලයා ගත්තම ditva ස්වરૂපයක් තියෙනවා. විතක සංසාරයන් නිර්මාණය කරගන්නවා විතක සංසාරයන් නිර්මාණය කරගන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුජ්‍යලයාත් එහෙම කෙනෙක්. සකදාගාමි වෙච්ච පුජ්‍යලයාත් එහෙම කෙනෙක්. අනාගාමි වෙච්ච පුජ්‍යලයාත් එහෙම කෙනෙක්. ශේක කියන්නේ ඔය තුන් දෙනා. එන ශේක පුජ්‍යලයෝ විතක සංසාරයන් නිර්මාණය කරනවා විතක සංසාරයන් නිර්මාණය කරගන්නේ නැහැ. ඒ විතක සංසාරය නිර්මාණය කරගන්න සෝවාන් වූ පුජ්‍යලයා අඳුන්නනවා සාමාන්‍යයෙන් පුහුණු වෙන්න සෝවන් මාර්ගයේ තියෙන යාට එච්චරදී සෝවන් පුජ්‍යල සංසාරයක් හදන්නේ නැති තත්ත්වයේ මානසික තත්ත්වයක ඉන්නකොට ඒ කියන්නේ භවනාවක් තුලදී මේක වෙන්නේ සත්‍යත්ව පරියෝධපණං ගුණේ තියෙනකොට එතෙන්දී සෝවන් ඵලලාභිය වෙනවා. එහෙනම් සෑම සෝවාන් කෙනෙක්ම දෙවිඩි ජීවිතයක් ගත කරන්නේ. දෙවිඩි තත්ත්වය මොකද්ද? ditta ජීවිත ස්වરૂපයක් තියෙනවා. ඒ ditta ස්වરૂපය තමයි සංසාරය නිර්මාණ කරන කාලය හා
සංසාර නිර්මාණයක් නැති කාලේ. ඒතර සංසාර නිර්මාණයක් නැති කාලේ සෝවන් පුජ්‍යලයාට කියනවා සෝවන් ඵලයේ තියෙනවා. සෝවන් ඵලයේ තුල එහෙනම් සංසාරයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේ සකදාගාමි ඵලය තුල සංසාරය නිර්මාණය වෙන්නේ නැහැ. අනාගාමි ඵලය තුල සංසාරය නිර්මාණය වෙන්නේ නැහැ. නමුත් ඒ ඵලය තුල හැම වෙලෙම ඉන්නේ අනික් කාලය හැමතැනම සංසාරය නිර්මාණය කරනවා. ඔන්නේ නිර්මාණය කර ගන්නා වූ අර ඵලයේ ඉන්නේති ස්වરૂපය උඩ තමයි සෝවාන් වෙච්ච පුජ්‍යලයා කාම ලෝකයේ හත් වතාවක් උපදින්න පුළුවන්. එයා ඵලයේ වැඩියෙන් ඉන්නවා නම් උපදින හත් වතාව අඩුවේ. දැන් බුදුහාමුදුරන්ට වුණා එහෙම කරන්න නෙමෙයි ඕනම ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරු දෙන උපදෙස සෝවාන් මාර්ගයත් ඵලය නෙමෙයි ඊට වැඩිය වටිනවා සකදාගාමි මාර්ගයේ ඵලය. ඊට වැඩිය වටිනවා අනාගාමි මාර්ග ඵලය. රහතන් වහන්සේගේ ඵලය තුලත් මාර්ගය තුලත් සංසාර නිර්මාණයක් නැහැ. එහෙනම් වැඩියෙන් රහතන් වහන්සේ ඉන්නේ රහත් ඵලය තුලයි. රහත් ඵලය කියන්නේ ලංකාවේ අය කියනවා වගේ අර ඉඳගෙන කරන වැඩක් නන්නේ. ඇස් පියාගෙන කරන වැඩක් වෙන්න බෑ. රහතන් වහන්සේ ඇස් පියාගෙන ඊ ඵලයේ ඉන්නවා නම් ඔයගොල්ලෝ මොකටද මිහිඳු පෙරහැර කරන්නේ? මිහිඳු හාමුදුරන්ට ඔයගොල්ලෝ කියන්නේ මොකද? මිහිඳු මහරහතන් වහන්සේ. ඒ මහරහතන් වහන්සේ කියන්නේ ඒ බොරුද කියන්නේ? එන මිහිඳු මහරහතන් වහන්සේ ගල් ගුහාවක පළක් බැඳගෙන හිටියා නම් ඔයගොල්ලන්ට අද ධර්මයක් තියෙද? එහෙනම් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩීද? තව සාංචියේ. තේරුණානේ? රහත් ඵලය කියන්නේ අභිහිතන එකක් නෙවෙයි. ඊට වෙනස් එකක්. ඒක දැනගන්න ඕන. නැත්නම් බොරුවට රැවටිලා අර කැලයක් ගන්න ගිහිල්ලා පිස්සන්ට අහුවෙලා වැඳලා සිවුරු පූජ කරලා ඇවිදින් මෙතන බොරු කරලා රටම මුලා විදාන උපාසකම්. ඔය රහතන් වහන්සේලා ඉගිලෙන අය රහතන් වහන්සේලා කියලා හිතාගෙන ඉන්න. කුරුල්ලෝ කියලා. එතකොට එන්නේ වගේ මුලාවකටපත් වුණාම ওই වඩන භාවනාව ආයෙ පල්දෙන. ඒ බුදුහාඳුරු දේශනා කරපු ධර්මයේ නෙවෙයි ආ විශ්වාස කරන්නේ කපුව කට්ටාඩිය පැහැදිලි කරපුවා. කවි කාර්යෝ කියපුවා. තේරුණානේ? ඒක තමයි මේ ධර්මයේ තර්පේ කියන්නේ. කොයි වෙලෙත් හපාගන්න. ඒකේ කාටවත් බේරෙන්න බෑ. ඒක නිසාවෙන් සතිපට්ඨානයේ මෝඩය වගේ වැඩුවොත් බේරෙන්න පුළුවන්. පණ්ඩිතයෙක් වුණොත් අරවට අහු වෙනවමයි. එහෙනම් හුදකලා භවනා දිදී මේ විදිහට හැසිරෙන්න වෙනවමයි. පණ්ඩිතකම් බිම කියන්න වෙනව නැත්නම් පුහුණුව අසාර්ථකයි. තමන්ගේ අනුදැනුම අනුව ගන්න තීන්දුව හැම වෙලේම විපස්සනා ස්වરૂපයක් නෑ. සචිත්ත පරියෝධපණං කියන ගුණේ නෑ. තේරෙනවනේ? වර්තමාන අරමුණක සතිය පවතින්නේ නෑ. ඉතින් මේ தත්ත්වය අරගෙන අපි පැහැදිලි කරගෙන ආවා මේක එදත් අදත් අනාගතයට ගැටලුවක් වින්දා මේ ශේක தත්ත්වයට පත්වෙච්චි සම්මාදිට්ඨි ලාභියකේ තියෙන ಗುಣ මොනවද කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා කියලා. ඒ ಗುಣ ඇතුළත් වෙන සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රයයි. ඒ සම්මාදිට්ඨි සූත්‍රයේදී බුදුහාමුදුරුවෝත් අනුදැන වදාළලා තියෙනවා. ඒ වගේම අනුමත කරලා තියෙනවා සරියුත් හාමුදුරුවන්ගේ මේ දේශනාව. සම්මාදිට්ඨි ලාභියෙක්ගේ නැත්නම් ශේක පුජ්‍යලයෙක්ගේ දකින්න පුළුවන් ලක්ෂණ 16ක් මේ සූත්‍රය තුළ අන්තර්ගතයි. එතකොට ඉන්නේ ಗುಣ 16 ගැන ටික ටික පැහැදිලි කරගෙන ආවා. බදාදා දිනවල. එතකොට ඒ ಗುಣ 16න් දැන් ගිය සතියේ ගිය වාරයේදී පැහැදිලි කරලා දුන්නම
තණ්හාය පජානාති තණ්හාය සමුදයංච පජානාති තණ්හාය නිරෝධංච පජානාති තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාය පජානාති දැන් ඊට පස්සේ රහතන්තුමහඳුර දේශනා කරන්නේ ඒ සම්මාදිට්ඨි ලාභියෙක්ගේ ශේක පුජ්‍යලියක් තුල දකින්න පුළුවන් ගුණය එයා තණ්හාව කියන්නේ මොකද්ද කියලා දන්නේ හැබැයි දන්නේ ලියන්න කියන්න සාකච්ඡා කරන්න තර්ක කරන්න නෙවෙයි පොත් ලියන්න නෙවෙයි තණ්හාව ගැන දන්නේ තමා තුළ ඒ මොහොතේ තණ්හාව හට ගන්නකොට දැන් මේ තණ්හාව තියෙනවා කියලා හට ගන්න නැති තැනදී නැහැ කියලා දැනගන්න එතකොට අඩු ගන්න තණ්හාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනාට ওই දෙක වෙන් කරන්න බෑ මල් ළඟ දැන් තණ්හාව තියෙනවා දැන් නැහැ කියලා ඒත් එහෙම තණ්හාව කියන එක කවිකාරයෙක්ගෙන් ඉගෙන ගත්තට මේක ලැබින්නේ නෑ නෑ ඉගෙන පැහැදිලි කරලා දුන්නා මේ සම්මා දිට්ඨි ලාභියෙක්ගේ තණ්හාව තමන් කරන කමඨහන අනුව නැති දැනයි ඇති දැනයි එයා වෙන් කරගන්නේ කොහොමද ඒ මොහොතේ මොනෝහරි ධර්මයක් පවතින මොහොතේ දැන ගැනීම පජානාති වෙනවා මොනෝහරි ධර්මයක් ගැන ඉගෙන ගැනීම ඥානාති වෙනවා එතකොට මේ ඥානාති කියන එක වැඩක් ඇති නැහැ නිවන් දකින්න ඥානාති ගුණයෙන් බෑ මොනෝහරි ඉගෙන ගත්තා ටියුෂන් ගියා කියලා නිවන් දකින්න බෑ කාට තණ්හාව ගැන ඉගෙන ගන්න ටියුෂන් ගියා කියලා අභිධර්ම ටියුෂන් ගියා නිවන් දකින්නේ නැහැ. සතිපට්ඨානෙ වැඩුවොත් තණ්හාව නැති තැනකටපත් වෙනවා. අන්න එතන ඉඳලා යාළ පුළුවන් තණ්හාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරගන්න. එහෙනම් සම්මාදිට්ඨි ලැබෙන සම්මාදිට්ඨිය පවතින වෙලාවක තණ්හාව නැහැ. ඊට පස්සේ ආය ඇති වෙන ධිට්ඨිය තුළ තණ්හාව තියෙන්න පුළුවන්. එහෙනම් මේ ධිට්ඨි දෙක අම්මසකතා සම්මාදිට්ඨිය හෝ සම්මාදිට්ඨි ලාභියාවට තියෙන්නේ ධිට්ඨි තුනක් නෙවෙයි අපි සාමාන්‍ය පුද්ගලයාට මිනිස්සුන්ට ධිට්ඨි තුනක් තියෙනවා ප්‍රධාන ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය අම්මසකතා සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය නමුත් ඒක පුද්ගලයාට තණ්හාව තියෙනකොට තියෙන ධිට්ඨිය අම්මසකතා සම්මාදිට්ඨිය විතරයි තේරුණානේ දැන් කොහොමද දෙතිෂ්කතා සම්පප්පලාප භාවනා කරමින් සම්පප්පලාප කියන අයට සම්පප්පලාපයේ බිහි කරන වචනේ බිහි කරන ධිට්ඨිය මොකක්ද? එහෙනම් අවදාවත් සම්පප්පලාපකාරයා මිත්‍යා දෘෂ්ටිය දුරං කරපු එකනේ නෙමෙයි. නේද? ඒක පුජ්‍යලේ හැම නේ. මිත්‍යා දෘෂ්ටිය නැහැ යාට තියෙන්නේ කම්මස්සකතා සමාධිය විතරයි. ඒ කියන්නේ ධර්මයේ සර්පයක් කියලා දැනගන්න බොරු කරන්න බෑ කාටවත්. දැන් අර සම්මාදිට්ඨි ලාභියා තුල කියන්නේ සංසාරයක් තණ්හාව නැති දිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියත් ඒ වගේම අනික් තණ්හාව ලැබපු දිට්ඨිය කම්මස්සකතා සම්මාදිට්ඨියක් බවට හැරෙයි. තේරුණානේ. ඔබ තමයි සම්මාදිට්ඨි ලාභියාගේ තියෙන සුවිශේෂී ගුණය. එයාගේ මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට යනවා නම් අර තියෙන අකුසල් ටික ආයෙනවා. තේරුණානේ. ඔය ගතිය ඉස්සරහට ගෙනියනවා. ඒ පුහුණු කිරීමෙන් තමයි ඒකට මිත්‍යා දෘෂ්ටි උපදවන අර අවිද්‍යාව ව්‍යාපාද දෙක ටික ටික තුරන් කරගෙන යනවා. දැන් ඒකෙදි තව ප්‍රශ්නයක් තියෙනවා බුදුහාමුදුරු පෙන්වන්නේ සම්මාදිට්ඨි ලාභියාට මිත්‍යා දෘෂ්ටිය පහළ වෙන්නේ නැහැ කියනවා සතර පස්පව් කරන්න. සතර නෙවෙයි පස්පව් ඇති කරගන්න. තේරුණානේ? පස්පව් ඇති කිරීම තුලයි එහෙනම් එයා මරණ මොහොතේ ඇති වෙන පස්පව් ඉදිරි අතීතයේ කරපු පස්පව් මතක් වෙලා ඒ ඊට සමාන ධිට්ඨියක් ඇතිවීමෙන් තමයි සතර අපාය උපදී.
ඒක ඒ මොහොතේ හදන එක විතරක් නෙවෙයි අනාගතයේ අතීතයේ හදපු එකක් නැවත වෙදිලා අර මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා සතර පස්පව්වල පවතුණු මිත්‍යා දෘෂ්ටියක ගුණය විදිහින් තමයි සතර අපායටපත් වෙන්නේ. දැන් ওই ගුණය අහක් වෙනවා. ඒ ගුණය අහක් වුණාම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියේ ස්වરૂපය තිබුණාට ඒකේ තියෙන්නේ එතකොට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අවිද්‍යා ව්‍යාපාද දෙක ඇති කරනවා නමුත් පස්පව් මට්ටමට ඇති වෙන්නේ. තේරුණනේ? ඔය දෙක මතක තියාගන්න. දැන් ඔතෙන්දී අනාගාමී පුජ්‍යලයාට එහෙමවත් නැහැ. මොකද යම් කිසි පාපයක් තිබුණොත් බ්‍රහ්ම කියන තත්ත්වයටපත් වෙනවා. ඒ මූල අහක් වෙන. ඔහො විදිහට තමයි මේකේ ශේක තත්ත්වය මේ පුහුණු වීම රටාව සතිපට්ඨානේ හරහා ඉදිරියට යනවා කියලා ධර්මයේ තියෙන්නේ. ඒ තමන්ට ඕන විදිහට මේක විග්‍රහ කරගෙන ගියාට කවදාවත් ඒක බොරුවක් වෙනවා නිසා සත්‍ය වෙන්නේ නැහැ. දැන් අර චරිතාමඳුරෝ ඊළඟට බලන්න දේශනා කරන්නේ තණ්හාය පජානාති තණ්හාය සමුදයන්ච පජානාති තණ්හා නිරෝධංච පජානාති තණ්හා නිරෝධ ගාමිනී පටිපදාය පජානාති කියන දේ නේ. ඔය තණ්හාවට උපාදාන නැත්නම් සමුදය වෙන්නේ මොකක්ද? වේදනාව. දැන් එන්නේ වේදනාව ගැන තමයි ඊගාව සම්මාදිට්ඨි ගුණය පෙන්වන්න කරන්නේ. දැන් අද අපිට සාකච්ඡා කරලා පෙන්වන්න තියෙන්නේ පැහැදිලි කරගන්න තියෙන්නේ සම්මාදිට්ඨි ලාභියගේ මෙන්න මේ ගුණයක් තියෙනවලු. වේදනාංච පජානාති. වේදනාංච සමුද වේදනා සමුදයංච පජානාති. වේදනා නිරෝධංච පජානාති. වේදනා නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. එකෙන් සම්මාදිට්ඨි ලාභියා වේදනාව ඇති වෙන වෙලාවේ ඇති වෙන මොහොතේ දැනගන්න. ඇති වුණාට පෙර බෑ, පසු බෑ. වේදනාවේ සමුදය, වේදනාව හටගන්න හේතුව දැනගන්න. හටගන්න හේතුව විදිහට සරියුත් ආමඳුරෝ පෙන්නන්නේ වේදනාවේ සමුදයේ පස්ස ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශය නැති තැන වේදනාව නිරුද්ධයි. වේදනාව නිරුද්ධ වෙච්ච තැන නිවනයි. තුන්වෙනි ආර්ය සත්‍ය. වේදනාව නිරුද්ධ කරගන්න යා යුතු ඒකායන මාර්ගය සතිපට්ඨානෙ වැඩිම. ඒකයි වේදනා නිරෝධගාමිනී පටිපදාය පජානාති. දැන් වේදනාව හින්දා වේදනාව හේතුවෙන් හටගන්නේ තණ්හාව. දැන් තණ්හාව කියන්නේ මොකද්ද කියලා ගිය වාරි කියලා දුන්නා. තණ්හාව කියන්නේ ඒ අරමුණට ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ මනසට අරමුණක් එනකොට ඒ අරමුණ ඒක මට අයිති කියලා තේරෙන එක. ඇහැට රූපයක් පේනකොට ගහක් පේනකොට පෙනිච්චි කෙනෙක් මම මට ගහ පේනවා කියන මානසික ස්වරූපය ඇති කරන්නේ තණ්හාව. පෙනීම නෙවෙයි තණ්හාවෙන් කරන්නේ පෙනිච්චි පුජ්‍යලයේ බිහි කිරීම මොහතකට. පේන්නේ මට කරන්නේ. සද්දය ඇහෙනකොට ඇහීම නෙවෙයි තණ්හාවෙන් කරන්නේ ඇහුනේ මට කියලා මට ඇහෙනවා කියන මමත්වයේ ඇහෙන අරමුණේ ස්ථාපිත කිරීම. ඔය විදිහට මතක් වෙන දේ මටයි මතක් වුනේ කියලා ස්ථාපිත කරන්නේ තණ්හා. එහෙනම් තණ්හාව කියන්නේ එන්නේ වගේ ධර්මයක් මිසක් මේ කෙනෙකුට අඩු ධර්මයක් වැඩි ධර්මයක් නෙවෙයි. හැමෝටම සමානයි තණ්හා. මමත්වයේ නිර්මාණය වෙච්ච හැම තැනම එකම තණ්හාවදී. එබැවින් තණ්හාවෙන් නෙවෙයි මේකේ පුජ්‍යලය විබුද්ධ වෙන්නේ තණ්හාවේ හිඳ ඇති වෙන උපාදානයි. ତର තණ්හාව නිසාවෙන් ඇති වෙන උපාදානය අනුවයි පේන රූපයට වැඩියෙන් ඇලෙන්න හෝ වැඩියෙන් ගැටෙන්න උදව් වෙන්නේ. තණ්හාව එකම ආගයක්, එකම රොමාණයක්. උපාදානයේ ස්වરૂපය අනුව පුජ්‍යලයාගේ ඒ තණ්හාවේ ක්‍රියාකාරීත්වය වැඩි.
ඔක තමයි ධර්මය. ඒක තණ්හාව නෙවෙයි මේ සංසාරයේ වැඩියෙන්ම දුක ගේන්නේ උපාදාන. මේ නිසා මේ බුදුහාමුදුරුව පෙන්නනවා දුක්ඛ ආර්ය සත්‍යයේදී ජාති දුකයි ජරාව දුකයි මරණය දුකයි ශෝකේ දුකයි පරිදේවේ දුකයි අවසානයේ සංකිච්ඡේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම කියනවා නම් කොහේද පංචස්කන්ධ උපාදානයක් තියෙන්නේ එතන දුකයි. උපාදානය කියන්නේ එහෙනම් තණ්හාව නෙවෙයි. මමත්වේ නෙවෙයි. මමත්වයෙන් අල්ලපු මමත්වය තුල ගත්තේ තීන්දුව. මේක හින්දා ඔයගොල්ලන්ට වැඩියෙන් අතීතයේ උපාදාන වෙච්ච ඒවා වර්තමානයේ පේනකොට උපාදානිය වෙයි. මම උදාහරණයක් කිව්වා. මෙන්න මේ උපාදානයේ හපංකමකට තමයි මෙන්න මේවා කරන්නේ. දැන් මවක් ඉන්නවා. මවගේ දරුවේ පිළිසිඳ ගන්නවා. පිළිසිඳ ගන්න පෙර ඉඳලා දරුවා කෙරෙහි මමත්වයක් පෝෂණය කරනවා. එතකොට පිළිසිඳ ගත්තේ දවසේ ඉඳලා මාස 10ක් වෙනකන් ඒ අම්මා තමන්ගේ කුසේ ඉන්න දරුවා උපාදාන වෙච්චි වතාවල් ගාන කාටවත් ගණන් කරන්න බැහැ. ප්‍රතිඵලය මොකද්ද? මගේ දරුවා වී, මගේ පුතා, මගේ දුව වී. අනුපාදානිය හපංගම. එහෙනම් උපාදානයේ අතීතයේ සිදුවෙච්ච වතාවල් ගාන වර්තමානයේ උපාදානයේ ස්වરૂපය හඳාපවතින. දැන් නිකන් හිතන්න පාරේ ළමයි යනවා. ළමයෙක් ගැන සාමාන්‍ය ළමයෙක් ගැන උපාදානයයි තමන්ගේ ළමයා ගැන උපාදානිය වෙනස තියෙනවා. දැන් පාරේ යන ළමයි 100ක් යනවා. ඒ ළමයි 100 වැටෙනවා පාරේ තුවාල වෙනවා. තමන්ගේ ළමයා තුවාල වුණාම ඇති වෙන දුක වගේද සාමාන්‍ය පාරේ යන ළමයේ වැටලා තුවාල වුණාම ඇති වෙන දුක. දැන් පේනවනේ බුදුහාමුදුරුවෝ සෑම උපාදානයකම දුක තියෙනවා. එහෙනම් දැඩිව තණ්හාව නෙමෙයි මේක කරන්නේ උපාදානය. දැන් ඔන්න ඔය කතාව ඔය තණ්හාව වර්තමානයේ මමත්වේ හදන දේ කරන්නේ. එතකම් මමත්වයක් නැහැ අරමුණේ. නමුත් මමත්වය හදන්න හේතු වෙන්නේ තණ්හාව නිර්මාණය වෙන්න, තණ්හාව හට ගන්න, තණ්හාව කියන ධම්මය ආත්ම වෙන්න උදව් වෙන්නේ වේදනාවයි. විඳීමයි. එහෙනම් වර්තමානයේ අකුසලයක් වෙන්න, දුක ඇති වෙන්න මූලික පදනම දාන්නේ තණ්හාවයි. තණ්හාව නැත්නම් දුක නැහැ. තේරෙනවද? හැබැයි දුකේ ගුණාත්මක භාවය ප්‍රමාණය තීරණය කරන්නේ තණ්හාව නෙවෙයි. උපාදාන. නමුත් උපාදානයක් හටගන්න බෑ තණ්හාව නැත්නම්. දැන් උපාදානයක් නැත්නම් භවයක් හදන්න බෑ. භවයක් නැත්නම් අලුතෙන් උපදින්න බෑ. ඇත්තටම අලුතෙන් උපදින්නේ කවුද? මැරලා උපදින කතාවක් නෙමෙයි මේ කියන්නේ. අලුතෙන් උපදින්නේ දුක. තේරෙනවද? දැන් දුක්ඛාර සත්‍යයේ තියෙන්නේ මොකද්ද? ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ශෝකයේ දුකයි, පරිදේවේ දුකයි. ඔහොමම දේශනා කළා අවසානයේ සංකිච්ඡේන. එහෙනම් ඔය දැන් ජාතිය කියන්නේ දුක නේද? දුකේ කෑල්ලක් නේද? දැන් කවුරු හරි හිතාගෙන ඉන්නවනම් මම මරුණට පස්සේ තමයි ජාතිය ආයේ උපදින්නේ කියලා. එයාට එහෙනම්
සරියුත් හාමුදුරන්ට වැරදිලාද සම්මාදිට්ඨිලා වේයා ජාතිංච පජහනාති ජාති සමුධ්‍යන්ත පජානාති අර උපාසකම්මල වගේ අනාවැකි කියනවාද මං දිව්‍ය ලෝකේ පහළ වෙනවා කියලා වේ ඒකද සම්මාදිට්ඨිය මන්න මරණට පස්සේ අහවල් දෙවියන්ගේ භාර්යාව වෙනවා කියලා උපාසකම්මල ඔය කමටහන් දෙන්නේ සක්‍ර දෙවියෝ මට උදව් කරනවා මරණට පස්සේ මං එහිට ගන්නවා කියලා සක්‍ර දෙවියෝ කියන්නේ ඉතින් අර ඇමරිකාවේ ඉන්නේ මිනිහෙක් වගේ කෙනෙක් කියලා පාසක ගාමල ළඟට ගන්න. එහෙනම් එන්නේ මේ මානසික තත්ත්වෙන්නේ අර බොරු කරන්නේ. ඒවට රැවටිලා ඔන්න හොවා වෙන්න යනවා අනික් අය. පොලිව්. ඒ තමන්ගේ නැහැදිච්ච ගාම. මෙච්චර කල් කරපු නැහැදිච්ච ගාම වල වෙන ස්වරූපයක් විතරයි. දැන් ඔහුකද බුදුහාමුදුරුවෝ වෙන්නන જાතිය. නෑ ඇහැට රූපයක් වෙනුනම එතන ඇති වෙන්නේ අලුත් උපත. ඒ උපත තුලත් දුක තියෙනවා. ඒ උපත තුල දුක පෙහෙන එකෙන් දුක ඇති කරේ තණ්හාව හටගත්තොත්. එහෙනම් දුක තණ්හාවේ විතරක් ඵලයක් නෙවෙයි තණ්හාව දුක ඇති දුක කියන දේ ඇති වෙන්න මූලික වෙච්චි පදනමයි තේරෙනවනේ තණ්හාව නැත්නම් උපාදානෙ නෑ උපාදාන නැත්නම් භවය නෑ භව නැත්නම් ජාතිය නෑ තේරෙනවනේ ඔකෙන් එතකොට මුලම පඩිපෙළ කොහෙද තියෙන්නේ තණ්හාවයි එහෙනම් තණ්හාව අහක් කරපුවාම දුක නෑ තේරෙනවනේ ඒ වගේම බුදුහාමුදුරු පෙන්නනවා උපාදානය හක් කරපුවම දුක නෑ. උපාදානය හක් කරන්න බෑ තණ්හාව හක් නොකර. ඒකත් හරියට සබ්බපාපස්සා කරණං වෙන්නේ නැතුව කුසල සූප සම්පදා වෙන්න බෑ. ඒක හින්දා උපාසක උපාසිකාවන් මෙහි යෙදී කරන දෙතිස් කතා තමයි මම නම් දූදරුව උපාදාන කරන්නේ. ඔන්න කරන්නේ හත්වෙනි අකුසලයක කියලා. කවුද උපාදාන කරන්නේ දූදරුවම? උපාදාන නොවුනා නම් මොකටද මෙහෙ කියවන්නේ මොකෙක් හරිගෙන කියවන්නේ මහත්ය උපාදාන නැහැ ඔවා කියවන්නේ මොකටද උපාදානයේ ප්‍රතිපල ternary මම දැන් අඳින්නේ සුදුමයි අන්නේ මේ කැලෑ කොළමයි මොකද උපාදාන ඕවනේ දෙතිස් කතාවේ ඕවනේ සම්පප්පලාව දැන් ඔන්න ඔහොම කරලා තමයි වයසට යන්නේ නිකන් නෙමෙයි භවනා කරලා නෙමෙයි ඔන්න ඕවා කරලා ඕවා පුරුදු කරනවා අලුත් ක්‍රම පුරුදු කරනවා ඉස්සරේ වහක් කරලා අලුත් එකක් උපදාන දැන් මෙන්න මේ රටාවේ මෙතන මේ මම මෙහෙම කියා දුන්නේ මෙතන ගැඹුරක් තියෙනවා මේ ගැඹුර මං කියාගෙන මේ සම්මාදිට්ඨි සූත්‍රය ගැඹුරක් නෙමෙයි මේ පටිච්චසමුප්පාදේ හේතුඵල ධාම නැතුව අර මේ මහාචාර්යවරු කියන පටිච්චසමුප්පාදය බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෑ තේරෙන්නේ මේ තියෙන්නේ පටිච්චසමුප්පාදය තමයි හේතුඵල ධාම හේතුඵල ධාම දන්නේ මහාචාර්යවරයා නෙමෙයි සම්මාදිට්ඨිලාභය මොකද එයා ළඟ තියෙන ධහම එයා ප්‍රත්‍යක්ෂ කරපු ධහම තමයි හේතුඵල ධාම නැතුව ටියුෂන් ගුරුවරයා කියන පරිසම්පාදී ඒක හදපු විකෘතිය. ඒක ධර්මයේ නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. දැන් මෙතන මේ තණ්හාව කියන එක උපදින්න හේතුව තණ්හාව ඇති වෙන්න හේතුව වේදනාව. ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. එහෙනම් වේදනාව නැත්නම් මමත්වේ හටගන්නේ නැහැ. තේරෙනවද? හැබැයි වේදනාව හට ගන්නකොට මමත්වයේ අයිතිවාසිකමකුත් තියෙනවා. දැන් මේ ගැටයක් තියෙනවා. මේක ධර්මයේ තියෙන ප්‍රබල සංදියක්. තණ්හාව තමයි දුක ඇති කරන වර්තමාන හේතුව. ඇහැට රූපයක් පේනකොට පෙනුන කෙනා බිහි කරපුවොත් එතන දුක හටගෙන ඉවරයි. සංසාරේ හැදලා ඉවරයි.
සද්දය ඇහෙනකොට ඇහෙන කෙනා බිහි කරනකොට දුක හට අරන් ඉවරයි, සංසාරය හදලා ඉවරයි. එතන සම්මාදිට්ඨියක් නැහැ. තේරුණානි? නමුත් ඔයගොල්ලන්ට දැන් කකුලේ වේදනාව දැනෙන. ඔබ දැනින්නේ කොහොමද? කාගේ කකුලේ කියලා? මගේ. මගේ කකුලේ කියලා තේරෙනකොට තණ්හාව ලැගලා ඉවරද නැද්ද? ඉවරයි. එහෙනම් මේ ධර්මයේ සිවුම් බව කියන්නේ වේදනාව තියෙන්න පුළුවන් තණ්හාව නැතුවත්. තේරෙනවනේ? වේදනාව තියෙන්න පුළුවන් තණ්හාව ලඟින් නැති විදියට. ඒ තණ්හාව උපදින්න සමුදය වෙන්නේ, හේතුව වෙන්නේ වේදනාව. එතකොට වේදනාව පහළ වෙච්චි නැති තණ්හාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපි දන්නවා තෙලිජ්ජ නිකන් තිබ්බොරා වෙනවා. තේරෙනවනේ? නමුත් තෙලිජ්ජ විතරක් තියාගන්න බැරිද? රා නොවි උත්සාහ ගත්තොත් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ. කොහොමද එහෙම වේදනාවක් අපි ලබා ගන්නෙ? තණ්හාවට ලඟින්න බැරි වේදනාවක් ලබා ගන්නෙ කොහොමද? මේක තමයි බුදුහාමුදුරුවෝ විසඳලා දීපු ගැටලු විසඳුම. සංසාර ගැටලුවේ විසඳුම මේක තමයි. වේදනාව නැති කරන්නේ තණ්හාව ඉඳලා එහා ටික ඔක්කොම නැති වෙනවා. දැන් තණ්හාව නැති වුණොත් මොකද වෙන්නේ? උපාදානේ තියෙනවා. උපාදානේ නැති වෙනවා. තණ්හාව තියෙනවනේ උපාදානේ. උපාදානේ නැති වුණොත් භවය තියෙනවා. භවය නැති වුණොත් ජාතිය නේ තියෙනවනේ නැති වෙනවා. භවය නැති වුණොත් ජාතිය නැති වෙනවා. එහෙනම් දුක නැති වෙනවා. එහෙනම් අහක්කලේතු වර්තමානයේ අහක්කලේතු දේ තණ්හාවයි. තණ්හාව නැති වුණාම අනික් ටික ඔක්කොම දුකට යනකම්ම නැති වෙලා යනවා. හැබැයි තණ්හාව ලගින්න වේදනාවක් හා තණ්හාව ලගින් නැති වේදනාවක් තියෙන්න ඕනේ. තේරුණානේ? එන වේදනාව අතුරුදහන් වෙලා නෙවෙයි මේ තණ්හාව නැති කරන ක්‍රමය බුදුහාමුදුරු පෙන්නන්නේ. වේදනාවක් තියෙන සියුම්ම වේදනාවක් තියෙන හොඳම ඇලීම් ගැටීම් නැති වේදනාවක් තියෙන තැන තමයි නේව සංඥා නා සංඥා කියන්නේ. මේ සංසාරගතව තියෙන වේදනාවලින්ම ඉතාම සියුම් ඇලීම් ගැටීම් අඩුම වේදනාව නේව සංඥා නා සංඥා. එතනත් තණ්හාව ලඟ. තේරුණානේ? දැන් උපාසකම්මලා මට කිසි වේදනාවක් නැහැ, පැය දෙක තුනක් ඉඳගෙන හිටියේ කියන තැන මොකಾದ ලඟින්? උපාසකම්මගේ තණ්හා. ඒක දන්නේ නැතුව ඒක කියෝ කිව්ව රට පුරා සුදුරි දිඳගෙන රවුම් ගන්න. තේන්නා. ඒ දන්නේ මේ මොකද්ද වේදනා තණ්හාව කියන්නේ? ඒතර වේදනාව තියෙන්න පුළුවන් එහෙනම් තණ්හාව ලඟින වේදනාවක් හා ලඟින් නැති වේදනාවක්. තේන්නානේ? ආන්නේ ඒක තණ්හාව ලඟින්න පුළුවන් වේදනාව මේකයි, තණ්හාව ලඟින්න බැරි වේදනාව මේකයි කියලා ප්‍රායෝගිකව දන්න අවබෝධ වෙන තැන තියෙනවා. වේදනාංච පජානාති, වේදනා සමුදයංච පජානාති, වේදනා නිරෝධංච පජානාති. තේරුණානේ? නැතුව බොරු කරාට ওই ගුණේ තියෙන්න බෑ. දැන් ඊගාට එහෙමනම් ඉගෙන ගන්න ඕන සරියුත් හාමුදුරුවෝ මේ වේදනා සම්මාදිට්ඨි සූත්‍රයේදී වේදනාව කියන්නේ කොහොමද විස්තර කරලා තියෙන්නේ? වේදනාව කොහොමද හඳුන්වලා දුන්නේ? වේදනාව අපි දන්නේ විදිහට නෙමෙයි මෙතන හඳුන්වන්නේ. දුක ඇති කරන දොරටු 6ම දාලායි හඳුන්වන්නේ. තණ්හාව ලඟින දොරටු 6ම මෙතන පෙන්නනවා. වේදනාව ඇති වෙන්න පුළුවන් දොරටු 6ක් තියෙනවා. ඒ හැය තමයි චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන ජීවහ කාය මන. ඒ කියන්නේ මොනවද? උප්පත්ති ඉන්ද්‍රියන් 6. මේක හරහා වේදනාව ඇති වෙනවා.
එහෙනම් ඇහැට රූපයක් පෙනෙන පේන හැම රූපයකම වේද විඳීමක් තියෙනවා. වේදනාව කියන්නේ විඳීම. ඒ සෑම විඳීමක් අල්ලගාම තණ්හාව ලගිනවා. තේරෙනනි? දැන් ඇහැට පේන රූපය මල්වත්තක් නම් මල් වලට කැමති නම් කවුරු හරි කාම තණ්හා ලගිනවා. එතන මල් වලට ඒ මල් දැකලා සතුටු වෙනවා නම් කවුරු හරි එහෙනම් යමක් දැකලා සතුටු වෙනවා නම් එතන ලැගලා තියෙන්නේ කාම තණ්හාව. එතන ඒකට උදව් වෙලා තියෙන්නේ කවුද? වේදනාව. මොකකින්ද ඇතිවුණ වේදනාවද? ඇහෙන් ඇතිවෙච්ච වේදනාව. එහෙනම් දැන් මේ බණ අහනවා, බණ අහලා සතුටු වුණොත් මොකද වෙන්නේ? දැන් මල්ලතු බල්ලා සතුටු වෙන්නේ නැහැ, සින්දු අහලා සතුටු වෙන්නේ නැහැ, බණ අහලා සතුටු වෙනවා මොන දන්නා? බණ අහලා සතුටු වෙනවා නම් කාම තණ්හාවම තමයි. මේ කවි බණ අහලා හැම සතුටු කාම තණ්හාව. මේ මල්ලක් දැකලා සතුටු වෙනවට වැඩිය එතන තියෙනවා ගුණයක්. කුසල කාමී බව. හොඳ සංසාරයක් වෙනවා. බණ අහලා සතුටු වෙනවා. දෙකම සංසාර. දෙකම තණ්හාවේ වැඩ. දෙකම කාම තණ්හාව. කුසල කුසල පැත්ත හා කුසල කාමී හා කුසල කාමී කියලා පැති දෙකක් ආපික විතරයි තියෙන්නේ. එකම ධර්ම. ඒ වගේම තව දැන් මේ බණ අහනකොට තව තණ්හාවේ රූප තියෙනවා. බණ අහලා පිනවෙන්නේ නැහැ, සතුට වෙන්නේ නැහැ. නමුත් සංගීත සම්දර්ශන පවත්වනවාට වැඩිය බණ කියන එක හොඳයි කියලා හිතනවා. බණ කියන එක අහලා සතුටු වෙන්නේ නැහැ. පැවැත්මක් ගැන, භවයක් ගැන හිතනවා. භවය කියන්නේ පැවැත්ම. සංගීත සංදර්ශනයක තියෙන පැවැත්මට වැඩිය බණ පොළක තියෙන පැවැත්ම අගය කරනවා. කවුද? තණ්හාව සහිත පුද්ගලයා. එතම යම්කිසි පැවැත්මකට මමත්වේ දාගෙන ඒ පැවැත්මට කැමති නම් අන්න එතන තියෙනවා භව තණ්හා. එතන කාම තණ්හා භව තණ්හා. දැන් ඊළඟට දැන් මෙහි ඇවිදින් භවනා කරනවා කතා නොකර ඉන්නේ අය එක්ක ඒ අය එක්ක ඒ අයට කැමති නෑ. කතා කරන අයට කැමති. කතා කරන අයට කැමති නම් එයාගේ භව තණ්හාව දෙවිස් කතාව. එයාගේ පැවැත්ම මොකද්ද? හත්වෙනි අකුසලයේ පවතින එකයි එයාගේ භවය. නමුත් ඒකෙන් පින වෙන්නේ. තේනවද? අනුන්ගේ කතා අහලා පින වෙන්නේ. වෙලකයි ඒකෙත් ඉන්න. ඒකට කාම තණ්හා. පින වුණා. නමුත් කතා කරන්න ආසයි, කැමති. ඒක භව. කතා නොකරන තැනක ඉන්න අකමැති. ඒක විභව. එහෙනම් හැම මොහොතකම හැම අරමුණකම ඔය තණ්හාවේ ස්වરૂප තුනින් එකකට අහුවෙලා තමයි අපි ඇහැට රූපයක් පේන්නේ, කනට සද්දයක් ඇහෙන්නේ, දිවට රස, මනසට අරමුණක් එන්නේ, මතක් වෙන්නේ. එක්කෝ කාම තණ්හාව ලගිනවා, නැත්නම් භව තණ්හාව ලගිනවා, නැත්නම් විභව තණ්හාව ලගිනවා. හැබැයි ඔය තුන මේ කරුණේ ළඟින්ද බෑ. ඒකයි ස්වરૂප තුන දෙන්නේ. ඒක ඔය තුනින් එකක්වත් නැතුව ඔයගොල්ලන්ට අරමුණක් ආවද ඒක සම්මාදිට්ඨිය විය යුතුයි. සම්මාදිට්ඨිය තුල කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවක් නැහැ, විභව තණ්හාවක් නැහැ. තේරුණානි? අන්න එතන ඇති වේදනාව තණ්හාව ළඟින්ද බැරි වේදනාවක්.
දැන් ඒක තමන් කරන භාවනාවට ගැළපෙන්න ඉගෙන ගැනීමයි වැදගත්. දැන් ඔයගොල්ලෝ සතිපට්ඨානේ රක්මං කරා කියලා කවදාවත් ඇහැට පේන රූපය තුල ඇහෙන් එන අරමුණ තුන තණ්හාව ලගින් එක නවත්තන්න බෑ මුලින්. ඒක කාම තණ්හා නැත්නම් භව තණ්හා නැත්නම් විභව තණ්හා ඇති වෙන්නේ. කනට ඇහෙන සද්දේ තුලින් බෑ මේ තණ්හාව හක් කරන්න. සතිපට්ඨානේ එහෙම මූලික පුහුණුවක් නෙවෙයි. ඇහැ තණ්හාවෙන් ඉවත් කරන පුහුණුවක් නෙවෙයි සතිපට්ඨාන භාවනාව. හනින් එන අරමුණ හරහා තණ්හාව ඉවත් කරන ක්‍රමයක් නෙවෙයි මූලිකව සතිපට්ඨාන භාවනාව. දිවෙන් එන එක අහක් කරලා දාන එකත් නෙවෙයි මුලින් පුහුණුව. මනෝ ඉන්ද්‍රිය මතක් වෙන එක තුල කාම භව කාම කියන එක නෑ මනෝ ඉන්ද්‍රියෙන් එනකොට භව විභව විතරයි. මොකද කාමයේ පංචකාමය. දැන් ඔයගොල්ලන්ට දරුවෙක් මතක් වුණා කියලා එතන කාම තණ්හාව නැහැ. ඒ දරුවා පේනකොට උගේ ලක්ෂණ හරි උගේ තියෙන මොකක් හරි වටිනාකමක් ගැන සතුටු වෙනවද එතන තියෙන කාම තණ්හාව. දරුවා මතක් වෙන තැන කාම තණ්හාව නැහැ. එහෙනම් මනෝ ඉන්ද්‍රියට කාමිය ගේන්න බෑ. කාමයේ තියෙන්නේ පංච ඉන්ද්‍රිය තුල විතරයි පංච කාමය. ඒවත් වැදගත් වෙනවා. දැන් ඔය කාම දැන් සතිපට්ඨාන භාවනාවෙන් ඔය මනෝ ඉන්ද්‍රියට එන තණ්හාව ලගින ස්වરૂපිය අහක් කරන්නේ නැහැ මුනි. අහක් කරන්නේ කය හරහා. තේරුණානේ? කයෙන් එන අරමුණක තණ්හා තුනට ලඟින්න බැරි තැනක් හදලා දෙනවා. චක්මනේදී නම් එහෙනම් වම් කකුල පොළවේ වදිනකොට අර කමතහනේ ඉන්න කියන්නේ කොහොම පවත්වාගෙන යනකොට යටිපතුලෙන් ඇති වෙන සිතක කමතහන පතේ පොළවේ වදිනකොට ඇති වෙන සිතක කවදා හරි තණ්හා තුනම නැති වෙන්නේ. ඒක අපිට තේරෙන්නේ ඒක තේරුම් ගත් එක අවබෝධ කරගත් එක තමයි බුද්ධත්වය. එහෙනම් කායanusasana කමඨහන් වල තියෙන්නේ ඕකමයි. කායනුපස්සනාවක් නැතුව සතිපට්ඨානය හතරනේ. එහෙනම් ඔය පිහුණුවේදී තණ්හාව ලගින එක අහක් කරන්නේ ඇහෙන් නෙවෙයි මුලින් කනෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි මනෝ ඉන්ද්‍රියෙන් නෙවෙයි කායෙන්. තේරුණානේ? එතකොට තණ්හාව ඇති වෙන්න හේතුව වෙන්නේ මොකද්ද? වේදනාවයි. එහෙනම් කයින් ඇති වෙන්න පුළුවන් වේදනා මොන වගේද කියලා ධර්මානුකූලව ඉගෙන ගත්තොත් මේ ප්‍රශ්නේ තමන් කරන භාවනාවේ යාන්ත්‍රණයේ සෑහෙන දුරට ඉගෙන ගන්නවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා වේදනා නමයක් වේදනානුපස්සනාව. නමුත් ඕකෙන් කයට හිමි හයයි. වේදනා නමයක් තියෙනවා. කය හරහා මේ කායික එන්න පුළුවන්. කය හරහා එන අරමුණකින් ශාරීරිය හරහා එන අරමුණකින් වේදනා හයයි තියෙන්නේ. තේරුණානේ? ඇහැ හරහා තියෙනවා, කන හරහා තියෙනවා වේදනා ඒත් හයයි. නමුත් ඇහැ හරහා තියෙන වේදනා හයෙන් ස්වරූපේ නෙවෙයි කය හරහා එන වේදනා හය. ස්වරූප දෙක. මේ කයෙන් ඇති වෙන වේදනාවල මූලික ස්වરૂපය තමයි ශරීරයෙන් මේකයි කියන්නේ. දණිස වෙන්න පුළුවන්, ඔළුව වෙන්න පුළුවන්, බෙල්ල වෙන්න පුළුවන්, ඔය මස් ඇටලිය වලින් ඇති වෙන වේදනා ස්වરૂපය. මූලිකව ආකාර තුනක් තියෙනවා ඕනම තිරිසන් සතගත සත්ත්වයකටත් මිනිස්සුෙකුටත්. මේක මේ භාවනාවක් අනු වෙන එකක් නෙමෙයි. ඕනම මිනිසෙකුට තියෙනවා තමන්ගේ ශරීරයේ මතින් નિરાයාසයෙන් ගොඩනැගෙන වේදනා තුනක්. ඒ තුන හඳුන්වන්නේ දුක්ඛ වේදනාව, සුඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව. අපි මේ අභිධර්ම ටියුෂන් ගියොත් මේකේ වරදිනවා. මොකද අභිධර්මයේදී මේ වෙදීම වෙනස් කරනවා. ඒක වැරදි නෙමෙයි තියෙන්නේ. නමුත් පජහනාති ගුණයට නම් යන්නේ බෑ. සතිපට්ඨාන
වඩනකොට ශ්‍රාවකයාට තේරෙන එක විදිහ තමයි සතිපට්ඨාන සූත්‍රය. අභිධර්මයේ තියෙන්නේ තේරුණත් එකයි නැසත් එකයි, ඒකේ තියෙන න්‍යායාත්මක ස්වરૂපයයි. ඒක නැත් බොරුවක් නෙවෙයි ඇත්තක්. නමුත් අවබෝධයක් වෙන්න බෑ. හැමෝටම අවබෝධ කරගන්න පුළුවන් දෙයක් වෙන්නේ. ඒක හින්දා එතන ගැටලු වෙනවා. දැන් ටියුෂන් ගිහිල්ලා බොරු කරන්නේ ඒකයි. ඒත් අභිධර්මයේ බොරු නෙවෙයි. ටියුෂන් ගියේ කාගේ තියෙන්නේ පණ්ඩිතකම හින්දා අමාරුවේ. අභිධර්මයේදී ටියුෂන් වල ඉගෙන ගන්න උපාසක උපාසිකාවන්ට නෙවෙයි අභිධර්මයේ තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ විකෘති කරගෙන මහා දර්ශනවාදී වලින් මේ ධර්මයේ තියෙන වටිනාකම ආරක්ෂා කරගන්න. එන්න ඒක නොදන්නේ උපාසක උපාසිකාවෝ යනවා ටියුෂන්. මොකද මැරෙන්න කලින් සෝවාන්. එනේ ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්න එපා අභිධර්මයේ ඉගෙන ගත්තා සෝවාන් වෙනවා. දේශනා කළා තියෙන්නේ මොකක් කියලා දේශනා කරා. සතිපට්ඨානෙ වැඩි වුණනම් ආරියෂ්ටාංග මාර්ගේ වැඩුවොත් දේශනා අභිධර්මයේ ඉගෙනගෙන ආරියෂ්ටාංග මාර්ගේ වැඩනවා කියලා කොහෙවත් දේශනා කළාද නෑ. එහෙනම් මේ වර්තමාන පිස්සුවක්. එන්නනේ ඒවටත් අහු වෙලා ඒවැ විකෘති වෙලා අර ධර්මයේ සර්පේක් කරගෙන හපනවා. එතකොට මෙතන දැනගන්න ඕනේ අර සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තියෙන ಗುಣ ටික අභිධර්මයේ විස්තර කරන්න බෑ. තේරෙනවනේ? සරියුත් හැමදෙරම එහෙම විස්තර කළාත් නෑ. මේ විස්තර කරලා තියෙන්නේ සාමාන්‍ය ධර්මයෙන්. තමන්ට තේරෙන ධර්මයෙන්. ඒත් තමන්ට තේරෙන ධර්මයේ නැතුව අභිධර්මයේ ඉගෙන ගන්න ගිහින් පැටලුනොත් මේක කොහෙත්ම තේරුම් ගන්න බෑ. ඒක නිසා වෙන් දැන් බලන්න ඕනේ මං කියා දුන්නා වේදනාව හින්දා තණ්හාව ඇති වෙනවා නා. තණ්හාව ලඟින්න පුළුවන් වේදනාවක් හා ලඟින්න බැරි වේදනාවක් තියෙනවා. එහෙනම් සම්මාදිට්ඨිය ලබා ගන්න නම් තණ්හාව ලඟින්න බැරි වේදනාවක් ලබා ගන්න ඕනේ, අවබෝධ වෙන්න ඕනේ, පුහුණුයි. එතන වේදනාවක් නැතුව නෙවෙයි තණ්හාවට ලඟින්න බැරි ගුණයයි තියෙන්නේ. දැන් ඒ සඳහා වඩන්නේ කායනුපස්සනාව නම් ඒ වේදනාව උපදින්න ඕනේ කායික අරමුණකින්. සක්මනෙන් නම් යටිපල්ලෙන් හෝ ශරීරයේ වෙන තැනකින්. ආනාපානයත් එහෙමයි ශරීරයේ තැනකින්. ආස්වාසේ පාස්වාසේ ස්පර්ශ වෙන තැනකින්. එතකොට අනිකුත් ඔය කායනුපස්සනාවේ තියෙන භාවනාවත් හරි ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්තෝ ඔය විදිහ කයෙන්ම එන වේදනාවක් තමයි හදන්නේ තණ්හාව ලඟින්ද බැරි වෙන්නේ. මේක හරියට ඉගෙන ගන්න නම් කයෙන් ඇති වෙන සියලු වේදනා ස්වરૂප මොනවාද කියලා ඉගෙන ගන්න ඕනේ. ඒක අභිධර්ම ක්‍රමයකට ඉගෙන ගන්න හරියන්නේ නැහැ. ඉගෙන ගන්න ඕනේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට. මොකද වේදනානුපස්සනාව මිසක් වැඩෙන්නේ අභිධර්මයේ නෙවෙයි. තේරුණානේ? ඒක පටලව ගන්න එපා. සතිපට්ඨානයේ එහෙම බෑ. අභිධර්මයේ කලවම් වුණොත් බෑ. දැන් එතකොට කයෙන් ඇති වෙන වේදනා හය වෙන්නේ මෙහෙමයි. කයෙන් ඇති වෙනවා දුක්ඛ වේදනාව, සුඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාව. ඒ කියන්නේ ශරීරය තුළින් ලැබෙන්න පුළුවන් සාමාන්‍ය ඕනෑම මිනිසෙකුට ඕනම තිරිසනෙකුට ලැබෙන වේදනා තුන උකයි. මේ වේදනා තුන නැත්නම් මට අයිති ශරීරයකුත් නැහැ. තේරුණානේ? ඒගොල්ලන්ට තියෙන්නේ වගේ. දැන් ඉඳගෙන ඉන්නකොට ධනිස්ස රිදෙනකොට ඒ රිදෙන්නේ කොන්ද රිදෙනකොට ඇති වෙන්නේ දුක්ඛ වේදනාව. තේරුණානේ? නමුත් දැන් ධම්මට ලේලි දකින්නකොට තියෙන්නේ දුක්ඛ වේදනාව නෙවෙයි. ලේලි වෙන්න බැරි නැන් ධම්මට ලේලි දකින්නකොට තියෙන්නේ දුක්ඛ වේදනාව නෙවෙයි. තමන්ගේ ධනිස්ස රිදෙනකොට තියෙන්නේ දුක්ඛ වේදනාව. මතක තියාගන්න. අපමැතිදී දැක්කම දුක් වේදනාවක් එන්නේ නැහැ කාටවත්. මොකද හේතුව? ඇහෙන් දුක් වේදනාවක් ඇති කරන්න බෑ. කනෙන් බෑ, නාසයෙන් බෑ, දිවෙන් බෑ, කයෙන් විතරයි. තේරෙනවද? මනෝ ඉන්ද්‍රියටවත් බෑ දුක් වේදනාවක් ඇති කරන්න. එහෙනම් දුක් වේදනාව අයිති නරියට විතරයි.
කරනවනේ. එන හැමෝ ඒකටම දුක දුක කියලා හරිනවද? මේ දුක වේදනා වේදනාවෙන් දුක කිය ඇති කරන්නේ නරියයි. එන දුක වේදනාව ශරීරය තුලින් හටගන්න එක ඒකට විරුද්ධ දේ සුඛ වේදනාව. දැන් ධනිස්ස රිදෙනකොට දුක් වේදනාව. ඒ රිදෙන්නේ කකුල නමාගෙන ඉන්නවා නම් කකුල දිගහැරියාම තියෙන්නේ සුඛ වේදනාව. තේරුණානේ? දැන් නිකන් ඉඳගෙන ඉන්නකොට ධනිස්සත් තේරෙනවා ඒකේ දුකකුත් නැහැ, සැපයකුත් නැත්නම් එතන තියෙන්නේ උපේක්ඛා. ඔබ දැන් ටියුෂන් යන්න ඕනද අභිධර්මී ඉගෙන ගන්න? ඈ? Tamanta හැම වෙලෙම නිින්ද කියන තේ වෙලාවට සිදුවෙන දෙයක් නේද ඔය? දැන් තමන්ගේ ඇඟේ මේ තැන්වල තියෙන දුක් වේදනාව, මේ තැන්වල තියෙන සුඛ වේදනාව, අනිත් ශාරීරියේ තේරෙන තැන්වල තියෙන මොකද්ද? අදුක්කම සුඛ වේදනාව. තේරුණානේ? එතකොට ඒක තේරෙන්න එහෙනම් ඔළුවේ ඔළුව කැක්කමක් තේරෙනවනේ එතන දුක් වේදනාව. ඔළුව කැක්කම මේ වෙලාවේ තේරෙනවනම් ඒ ඔළුවේ අදාළ ප්‍රදේශයෙන් ඇතිවෙච්ච කාය විඥානය සිතකින් කයින් ඇතිවෙච්ච සිතකින් තමයි සිතක තමයි ඒ වේදනාව තියෙන්නේ. තේරෙනවනේ? හැබැයි ඒ සිත තුළ දුක් වේදනාව හෝ සුඛ වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව තියෙන්නේ සිත තුල läගලා තියෙන්න ඕනේ පංච නීවරණ. ඔන්න බලන්න. තේරුණානේ? එතකොට පංච නීවරණ läගලා හිටියාම තමයි ශරීරයේ දුක් වේදනාව, සුඛ වේදනාව, අදුක්කම සුඛ වේදනාව කියන එක. නීවරණ යටපත් වෙලා තියෙන වෙලාවක ධනිස්ස තේරෙනවා නම් එතන දුක් වේදනාව නෙමෙයි තියෙන්නේ, නිර්ආමිෂ දුක් වේදනාවයි. ඔන්න නිර්ආමිෂ වේදනාවක් එහෙනම් නරියට හිමි. දැන් ඉස්සෙල්ලම හිමි වෙලා තියෙනවා උප්පත්තියෙම සුඛ වේදනාව, දුක් වේදනාව, සුඛ වේදනාව, අදුක්කම සුඛ. ඒ නීවරණ එක්ක විඳින්න පුළුවන්. එතකොට නීවරණ නැති විඳීම් තුනක් එනවා ওই නරියාගේ. තේරුණානේ? ඒ තුන තමයි නිරාමිෂ දුක්, නිරාමිෂ සුඛ, නිරාමිෂ අදුක්කම සුඛ. දැන් ධනිස්සත් තේරෙනවා නම් නිකම්ම තේරුණොත් නිරාමිෂ නෙවෙයි නිකම්ම නිකං අදුක්කම සුඛ වේදනා. මගේ ධනිස්ස කියලා තේරෙන්නේ. මගේ ධනිස්ස රිදෙන්නේත් නෑ, දැන් මේ සතුටකුත් නෑ, හැපේකුත් නෑ, පහසුකුත් නෑ. එතන තියෙන්නේ මොකද්ද? තණ්හාව läගපු වේදනාව. එහෙනම් නරියාගේ දුක් වේදනාව තියෙන හැම වෙලෙම තණ්හාව läගලා හමාරයි. ධනිස්ස රිදෙන හැම වෙලෙම, ඔළුව රිදෙන හැම වෙලෙම තණ්හාව läගලා ඉවරයි. තේරුණානේ? ශරීරේ මොනවා හරි සැපයක් ලැබෙන වෙලාවේ පහසුවක් ලැබෙන විඳීමක් තියෙද තණ්හාව läගලා ඉවරයි. ඒ තණ්හා සුඛ වේදනාව. තේරුණානේ? ශරීරේ සැපයි දුකයි දෙකම ගානක් නැහැ කියන තැන මොකද? ඒ තණ්හාව läගලා ඉවරයි. දැන් ඔය ශරීරය තුල තියෙන වේදනා ස්වરૂප දෙක තමයි අන්ත දෙක. නරියාගේ තියෙන්නේ අන්ත දෙක. දැන් බුද්ධත්වයේ ලබලා පස්වග මහණුන් වහන්සේලාට ඒගොල්ලෝ හිතේ මට්ටමේ බුදුහාමුදුරුව හොයා අවබෝධ කරගත්තේ නිවන. ඒගොල්ලන්ට ලේසියෙන්ම කියා දෙන්න තියෙන ක්‍රමය තමයි ඔයගොල්ලන්ට අලුත් දෙයක් කරන්න දෙයක් නැහැ. මොකද මං කරපුවා හුඟක් ඒව කරලා තියෙනවා. ඔය බුදුහාමුදුරුව ලබාගත්තේ අවබෝධ ගොඩක් ලබාගෙන තියෙන පස්වග මහණ. දැන් බුද්ධත්වයේ ලබාගත්තේ නැහැ. දුක නැති තැන ලබා ගත්තේ නැහැ. ඒක හින්දා පස්සක මහණුන් වහන්සේලාට පැහැදිලි කරනවා පස්සක මහණුන් වහන්සේලා කරන්න දෙන්නේ මෙච්චර අන්ත දෙක අතරින්ද එතන නිවන. තේරුණානේ? එහෙනම් මේ දේශනාවේ අන්තර්ගතය මොකද්ද? ඔක පස්සක මහණුන් වහන්සේලාට තේරුණාට අපිට තේරෙන්නේ නැහැ. මේ කියන්නේ මොකද්ද?
ශරීරයෙන් එන ඒ ශරීරයෙන් නෙමෙයි අන්ත දෙක එන්නේ. ඇහෙන් නෙමෙයි. ඒ බස්සක මහන් වහන්සේලා වෙන කවුරුවත් දැක්කා කියලා දුකක් ඇති වෙනවා. මේ උපාසක උපාසිකාවන්ට නම් මොකද නැන්දම්මට ලේලි දැක්කේ හැටි ඇති වෙන්නේ දුකනේ. ඒක දුක්ඛ කායික දුකක් නෙමෙයි ඒක. ඒකට කියනවා සාමිෂ දුක්ඛ වේදනා. එහෙන් එන එකට සාමිෂ. කණෙන් එන්නේ සාමිෂ දුක්ඛ. එනනේ. පස්වක මහන් වහන්සේලාට එහෙම අමාරුවක් තියෙනවා. බල්ලෙක් දැක්කට දුක එනවද? සාමිෂ දුක. ඒගොල්ලන්ට අල්ලපු ගෙදර බල්ලා දැක්කම මොකද වෙන්නේ? අල්ලපු ගෙදර බල්ලා දැක්කම එක විදිහක්, තමන්ගේ පැටව දැක්කම තව විදිහක්. දැන් ඔය ප්‍රශ්න තිබුණාද පස්වක මහන් වහන්සේලාට? පැටවුනේ. දැන් ඒ වගේ හුඟක් ගුණ තිබුණම් මොකද්ද බුදුහාමුදුරු දේශනා කරන්නේ? ඔයගොල්ලන්ට නිවන තියෙනවා අන්ත දෙක අතරින්. අන්ත දෙක අතරිනවා කියන්නේ මොකද්ද? කයෙන් එන සැපයි දුකයි දෙකම අතරින්. ඇත්තනම කයෙන් එන සැපයි දුකයි අදුක්කම සුඛයි තුනම අත්හැරෙන්න. ඒක අත්හැරෙනවා නම් කය මගේ නෙවෙයි වෙන්නේ. එහෙනම් ධනිස්ස තේරෙන්නත් ඕනේ. ධනිස මගේ වෙන්නත් බෑ. මගේ වුණොත් මගේ ධනිස රිදුනත් වේදනාව තණ්හාවට ලඟින්ද තත්ත්වේ වේදනාව. මගේ ධනිස සනීපයක් තේරුණා ඒ තණ්හාවට ලඟින්න පුළුවන්. මගේ ධනිස රිදෙන්නේත් නෑ. දුකකුත් නෑ මේ ධනිසෙන්, සැපකුත් නෑ කිව්වා ඒත් තණ්හාව ලගින. තේරුණානේ? එහෙනම් මේ කියන තැන තියෙන්නේ ධනිස්ස වෙනුවට තේරෙන්න ඕනේ ධනිස්ස හැදිච්ච මහා භූතවල ධාතු ගුණ. තේරුණානේ? එහෙනම් ධාතු ගුණ ධනිස්සේ තේරිලා ධාතු ගුණ වලට ඇලීමක් ගැටීමක් අංශු මාත්‍රයක් නැති තැන තියෙන්නේ නිර්ආමිෂ දුක්ඛම සුඛ වේදනා. මෙන්න මේ නිර්ආමිෂ දුක්ඛම සුඛ වේදනාව තුල තණ්හාවට ලඟින්න බෑ. එනවානේ. ධාතු ගුණයක් තේරිලා ඒවට ගැටෙනවා නම් එතන තියෙන්නේ නිර්ආමිෂ දුක්ඛ වේදනාව. ඒක තුල තණ්හාව ලඟින්න. ධාතු ගුණයක් තේරිලා ඒකට ඇලෙනවා නම් එතන තියෙන්නේ ඕ නිරාමිෂ සුඛ වේදනා. එතන තණ්හාව ලගිනවා. ධාතු ගුණයක් තේරිලා අංශු මාත්‍රයක්ව ඇලෙන්නේ නැතිව ගැටෙන්නේ නැති දක්වා පුහුණු වුණොත් එතන තියෙන්නේ තණ්හාවට ලගින්න බැරි වේදනාව. තේමනි. ඒකට තණ්හාවට ලගින්න බැරි වේදනාවක් තිබුණ තැන මමත් මේ නිර්මාණය වෙන්නේ. එහෙම මොහොතක් ලබා ගත්තම සම්මාදීටිලාවියෙක් වෙනවා. එයාට මේ මොහොත නැවත නැවත ලැබෙනකොට මෙන්න මෙතන තණ්හාව ලගිනවා, මෙතන නැහැ. මේක තේරුම් ගැනීම තමයි තණ්හාය පජානාති, තණ්හාය නිරෝධංච පජානාති. හැබැයි මතක තියාගන්න ඕනේ අර ටියුෂන් මාස්ටර්ගේ කන් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ කය විතරයි. කය මගේ වෙන තැනයි, මගේ මේ කියලා කියන්න බැරි තැනයි දෙක වෙන් වෙන්ව තමයි මෙතන තියෙන ගුණය. තේරුණානේ? එහෙනම් තණ්හාවට ලඟින්න බැරි වේදනාවක් තියෙනකොට ඒ වේදනාව නිර්ආමිෂ දුක්ඛම සුඛ වේදනාවයි වේදනානුපස්සනාවෙන් කියනවනම් ඒක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලින් කියනවනම් උපේක්ඛා ඕ මේ කියන්නේ දැන් බොජ්ජංග හතක් කියනවනේ සති සම්බොජ්ජංගේ ධම්මවිජය සම්බොජ්ජංගේ විරිය ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ඛා. මේ උපේක්ඛා කියන්නේ විඳීමක්. හැබැයි මේ විඳීම තුළ මමත්වයක් නැහැ. තේරුණානේ? ඔන්න
තණ්හාවට ලඟින්ද බැරි වේදනාවේ ස්වરૂපයේ උපේක්ඛා සම්බොජ්ජංගියයි. උපේක්ඛා සම්බොජ්ජංගිය එන්න නම් වේදනානුපස්සනාවෙන් එන්න ඕනේ. නිරාමිෂ දුක්ඛම සුඛ වේදනාව පුහුණු වෙලා තියෙනවා. ඒතර ධාතුගුණ ප්‍රකට වුණාම දුක්ඛ වේදනාවයි සුඛ වේදනාවයි අදුක්ඛම සුඛ වේදනාවයි නැහැ. නමුත් ධාතුගුණයට ඇලෙන තැන හැමතැනම ගැටෙන තැන නිරාමිෂ දුක්ඛ නිරාමිෂ සුඛ තියෙනවා. ඇලීම් ගැටීම් මනසු මාත්‍රයන් නැති තැන නිරාමිෂ උපේක්ඛා වේදනාව තියෙනවා. අන්න එතන තණ්හාවට ලඟින්න බෑ. කය තුල අන්නේ තන සක්කාය දිට්ඨි ඉවත් වෙනවා. සක්කාය දිට්ඨි කියන්නේ මගේ කය කියන්නේ. මගේ ශරීරය කියන්නේ. එතනනේ එහෙනම් සම්මා දිට්ඨිය ලැබෙනකොටම ඉවත් වෙන දිට්ඨිය තමයි සක්කාය දිට්ඨි. ඒ වුණාට උපාසකම්මලට අඩි දෙක සක්මන් කරනකොට පේන්නේ මොනවද? බුදුරැස්. බුදුරැස් පෙන්ලා සක්කාය දිට්ඨි ඉවත් වෙලා බුදුරැස් පේන්නේ. මලකුණු පේන්නේ. සක්කාය දිට්ඨි ඉවත් වෙලාද? පේනෙහිකුත් ඉන්නවා මලකොණකුත් තියෙනවා. මේ අර මිනිහ කවන්නට නම් ඊට වැඩි දිට්ඨියක් තියෙනවා. මොකද මලමිනියක් තියෙනවා ඒක පේනවා. උපාසකම් මට පේන්නේ කොහොමද? නැති මලමිනි, නැති මලකටු, ඇටසැකිලි, රැස්. ඒක ඩබල් සක්කාය දිට්ඨි. පිස්සුවන්නේ නැති දෙයක් පේනුනොත් දැන් එක සක්කාය දිට්ඨිය අහක් වෙනවා මගේ කියලා සෝවාන් වෙච්ච අය නැද්ද ලංකාවේ ඉන්න මොකද කරන්නේ දහස් ගලක් ගන්න ඉතින් හිතනවාද මේකේ බුදුහාමුදුරු පෙන්වන ධර්මයට විරුද්ධ දේ කරන්නේ කියලා ධර්මයේ සර්පේ කියන්නේ ඒකයි තේරෙනවද මේකේ මේ භාවනාවේ තියෙන්නේ අනික්ව ගැන හොයන්න එපා ඔයගොල්ලෝ ඇහැ කන නාසය ජීව ගැන මෝඩය වගේ එකක් මං කරන්න කය මගෙන් තණ්හාව ලඟින් නැති තැනට යන්න ඕන කොහේද තේරෙනවනේ ඒ මුහුණුවෙන් තමයි අනිත් ප්‍රශ්න ටික විසඳෙන්නේ ඒක තමයි අර ශේක කියන ගුණය පුහුණු වෙන්න පුහුණු කරන්නේ කයමයි තේරෙනවනේ ඔය කය පුහුණුවෙන් තමයි අනිත් ඉන්ද්‍රියන් ටික අර කන්ට්‍රෝල් පාලනය කරන්නේ ඒකට තමයි අර අපි කිව්වේ චප්පානක සූත්‍රයේ කූඤ්ඤේ කිය කූඤ්ඤේ දැන් ඇහැ කන නාසය ජීවකය කියන ඉන්ද්‍රිය හයටම කූඤ්ඤ පොදුයි. නමුත් කූඤ්ඤ නිර්මාණය කරන්නේ කය. නිර්මාණය කරගත්තේ කූඤ්ඤ කයම පාලනය කරනවා. ඇහත් පාලනය කරනවා. කනත් පාලනය කරනවා. එන සතිපට්ඨානයේ හතරම තිබිලා තමයි ඉදිරියට යන්නේ. සතිපට්ඨාන තුනක් වඩලා අර මහායාරවරු කිව්වට ධම්මානුපස්සනාව වඩන්න යන්න එපා නිවන් දකින්න පුළුවන් කියලා එක බොරුවක්. ධම්මානුපස්සනාව වැඩලා නිවන් දකින්නවා නම් බෝධිසත්වයේ නෙවෙයි පහත් වෙන්නේ උද්දකාරම් පුත්‍ර. මොකද හේතුව සතිපට්ඨාන හතර තියෙන්නේ කායෙන් විතරයි. කායෙන් එන අරමුණක විතරයි. මනසෙන් එන අරමුණක තියෙන්නේ සතිපට්ඨාන තුනයි. මොනවද ඒ? වේදනා, චිත්ත, වේදනා, චිත්ත, ධම්ම. ඇහෙන් එන අරමුණක තියෙන්නේ තුනයි. මොනවද ඒ? වේදනා, චිත්ත, ධම්ම. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න කියන්නේ සතිපට්ඨාන තුනක් වඩලාද හතරම වඩලාද? හතරම වඩනෝ නම් එහෙනම් කොහේටද යන්න ඕනේ? අන්ත දෙක අතරින්න මාර්ගෙමයි. කය හරහා. ඒ වුණාට මහහර භාවනාවෙන ඒවා. ධම්මානුපස්සනාව මෙනෙහි කරන. තේනනේ ධම්මානුපස්සනාව වැඩෙනවනේ ඉතින් හතරේ රූපාවචර ධානවලත් එතනක් තියෙනවා ওই හා තුනක් ප්‍රතිපත්තාර. මොනවද තුන? ධම්මානුපස්සනාව අනිවාර්යෙන් තියෙනවා. චිත්තානුපස්සනාව තියෙනවා. ඉතින් වේදනානුපස්සනාවක් තියෙනවා. නැත්නම් මොකක්ද? එහෙනම් වඳුරු පුහුණුවක් තුළ සතිපට්ඨාන හතර නැහැ. සතිපට්ඨාන හතර තියෙන්නේ නරි පුහුණුවේ විතරයි. තේරුණානේ? ඕක දැනගෙන සක්මන් කරා. උදකලා භාවනා දිනේ ඕ විදිහට යන්න. ඔන්න මම පැහැදිලි කරලා දුන්නා. තණ්හාව ලඟින් නැති වේදනාව තියෙන තැන. තේරුණානේ? ඕක ලැබෙන්නේ
නිකං යෝගියෝ හිටියට ලැබෙන එකක් නෙවෙයි. ධාතු ගුණ දැනුණාට ලැබෙන එකකුත් නෙවෙයි. කය ධාතු වෙන්න ඕනේ. ධාතු තේරෙන මොහොතක අංශු මාත්‍රය ලීම් ගැටීම් නැති වෙන වෙලාවට තියෙනවා. ඉතින් ඕකම අනින්නේ කවුද? මම නම් එහෙම නෑ කියයි. ඉතින් ඔය බොරුමනේ හැමදාම කියන්නේ. මල් ළඟ නම් මේ නරක නෑ කියන අය ළඟ එකමයි තියෙන්නේ. ඒකට ධාතු ගුණයක ඇලෙන්නේ නෑ මං කිව්වොත් ඇලෙනවාමයි. ඇලුන්නේ නැත්නම් එහෙම වචනයක් පිට වෙන්න බෑ. මොකද ඒ වගේ නැහැදිච්ච දිට්ඨියක් තියෙන්න බෑ. තේරෙනවද? මම එහෙම කරන්නේ නෑ කිව්වොත් කරනවාමයි. තේරෙනවද? මේවා කතාවෙන් විසඳන්න පුළුවන් ඒවා නෙමෙයි. නෑ කියන කෙනා ළඟ ඒ නරක වැඩි. ඒකින්ද මේකෙන් කතාව හෝ තර්කයෙන් විසඳන්න බෑ. ඔය හුදකලා භාවනා දිනිය වගේම ගෙවල් දොරවල් වල කරන කායනුපස්සනාව වැඩි මෙම් සිදුවෙන ප්‍රතිඵලයක් විතරයි. තේරෙනවනේ? එතකොට ඒ ප්‍රතිඵලයට යන්න තමයි හැමදෙනා උත්සාහ ගන්න ඕනේ. අද ඉතින් අපි පැහැදිලි කරගෙන ආවේ වේදනාව ගැනයි. හැබැයි වේදනාවේ සමුදය ඊගාව එකට ගන්න පුළුවන්. වේදනාවේ සමුදේ ස්පර්ශයයි. පස්සපච්චය වේදනා. දැන් ඊගාවට පැහැදිලි කරන්න තියෙන්නේ ඒකයි. අද දවසේ හවස ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනේ භාවනා නිසද්ද. ඒ ටික කරගෙන ඊගාව බදාද මා හිතන්නේ තියෙන්නේ ආධුනික වැඩසටහන. අලුත් අය. අලුත් මායට ඒ ඉන්නෝනන් දන්නන්න ඒ අයට තමයි ඊගාව බදාද තියෙන්නේ. ඒ හැම දිනාටම ඒ කරගෙන යන භාවනාව සාර්ථක කරගෙන මේ සරියුත් ආමඳුරු දේශනා කරන වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධ ගාමිනී පටිපදාය පජානාති කියන මේ ධර්ම කාරණා ටික ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැතුව මේක ලැබෙන්නේ ඉගෙන ගත්තා කියලා සම්මාදීතිය ලැබෙන්නේ නැහැ. ඔය කරන භාවනාව දිනු කරගත්තොත් මේ ධර්ම ප්‍රත්‍යක්ෂ වෙයි. ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.